අයිබෝවන් අපි දැන් බලමු දමින්ද දිසානායක වෙබ් අඩවියේ account එකක් ඔබ සාදාගන්නේ කෙසේද කියන එක මුලින්ම ඔබේ ජංගම දුරකථනයෙන් Chrome web browser එක වෙත පිවිසෙන්න එහි ඇති search bar එක මත damindadisanayaka.lk ලෙස type කරන්න සමහර වෙලාවට ඔබට දැක ගන්න පුළුවන් වේවි damindadisanayaka.com කියලා එකකුත් මේ තමයි අපේ පරණ වෙබ් අඩවිය අපේ අලුත් වෙබ් අඩවිය damindadisanayaka.lk ඉතින් ඔබ මොකද කරන්න ඕනේ මේක ඔබට එකපාරටම පෙන්වන්නේ නැත්නම් ඔබ මේ ඩොමේන් එක කොපි කරගෙන ඔබේ මේ උඩ ඇති ඉහළ ඇති URL එක ටයිප් කරන ස්ථානයේ මේක පේස්ට් කරන්න ඔබ damindadisanayaka.lk ලෙස ටයිප් කරපු පසු මෙන්න මේ වගේ වෙබ් අඩවියකට ඔබ පිවිසෙනවා ඔබට පේනවා අපගෙන තොරතුරු වෙබ් අඩවිය භාවිත කරන හැටි ගොඩාක් දේවල් මෙමෙ ස්ථානයේ ලබා දී තිබෙනවා ඒ වගේම අපේ ළඟදීම පබ්ලිෂ් කරපු පාඨමාලා පවා මේ ස්ථානයේ තියෙනවා හොඳයි මුලින්ම අපි බලමු ලියාපදිංචිවන්නේ කොහොමද කියලා ඔබට පේනවා මේ දකුණු අත පැත්තේ උඩ තියෙනවා login කියලා බටන් එකක් ඒක මත ක්ලික් කරන්න ඔබට පේනවාද මේ පහලින් add damindadisanayaka to home screen කියලා පුංචි pop-up එකක් පේනවා මේ තමයි PWA කියන ටෙක්නොලොජි එකේ තියෙන වැදගත්කම මේක ඇත්තටම වෙබ් අඩවියක් මෙන්ම app එකක් ලෙසද භාවිත කරන්න පුළුවන් මේකෙදි වෙන්නේ ඔබ වෙබ් අඩවියර නිතර නිතර එන එක නවත්තලා ඔබට මේක app එකක් විදියට ඔබේ phone එකේ install කරගන්න හැකියාව හම්බ වෙනවා එතකොට mobile app එකක් පාවිච්චි කරන විදිහටම ඔබට පුළුවන් damindadisanayaka වෙබ් අඩවිය භාවිත කරන්න ඔබ කළ යුත්තේ add damindadisanayaka to home screen කියන එක මත ක්ලික් කරන්න ඊට පස්සේ add කියන එක මත ක්ලික් කරන්න. නිකන් හරි ඔබට මේ වගේ pop-up එකක් ආවේ නැත්නම් ඔබ මොකද කරන්න ඕනේ? ඔබේ Chrome එකේ උඩ තියෙන මේ ස්ථානේ 33ක් ඒ 33 මත ක්ලික් කරලා ඔබට පුළුවන් මේ පල්ලෙහාට එන drop down එකේ ඔබට හමු වේවි add to home screen කියලා කොටස. දැන් ඔබට පේනවා open damindadisanayaka කියලා පෙන්වන්නේ මොකද අපි දැනටමත් මේක add කරගෙන තියෙන නිසා. හොඳයි. වෙබ් අඩවියට ලියාපදිංචි වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි Google account එකක් හරහා, Facebook account එකක් හරහා, ජංගම දුරකථන අංකය හරහා, එහෙම නැත්නම් ඔබගේ email ලිපිනයක් ලබා දීමෙන්. ආරක්ෂිතම සහ වේගවත්ම ක්‍රමය වන්නේ Gmail එකක හෝ Facebook එක මගින් log වීම. ඒ නිසා අපි Gmail එක මගින් log වෙන හැටි ඔබට පෙන්වන්නම්. ඒ button එක මත click කරන්න. දැන් ඔබට පුළුවන් ඔබ කැමති ගිණුමක් select කරන්න. ටික මොහොතකින් ඔබ web අඩවිය වෙත login කිරීම සිදු වෙනවා. දැන් බලන්න ඔබේ නම email address එක භාවිතයෙන් login කිරීමේ automatically සිදු වුණා. මෙතන ඔබගෙන් අහන ඔබ ඉන්න location එක ලබා දෙන්න කියලා ඔබ allow කරන්න. දැන් ඔබට පේනවා මේ ඔබ ඇවිල්ලා තියෙන dashboard එකට. මෙතන තමයි ඔබ කරන පාඨමාලාවල තොරතුරු, මෙතන තමයි ඔබගේ ඔබ ලබා ගන්නා discussion, මේ හැම දෙයක්ම මේ ස්ථානයේ තමයි ඔබට දැක ගැනීමට හැකි වෙන්නේ. ඔබට මේ යට පේන්නේ menu එක. පළවෙනියට හෝම් කියලා කියන මේ ඩෑෂ්බෝඩ් එක ඔබට ඉස්සරහට ඔබ මිලදී ගත්ත පාඨමාලාවල තියෙන Zoom meetings පෙන්වන්නේ මෙතන. ඔබගේ courses ඔක්කොම මේ ස්ථානයේ බලා ගන්න පුළුවන් ඔබ මිලදී ගත්ත සියලු පාඨමාලා මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ඔබේ profile එක බලා profile එකේ තොරතුරු අප්ඩේට් කිරීම මෙතනින් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට dark mode එක භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඔබ රාත්‍රී කාලයට මේ වෙබ් අඩවිය භාවිත කරනවා නම් dark mode එක භාවිතයෙන් ඔබේ ඇස් වලට තියෙන අපහසුතාවය මග ගැහැර ගැනීමට හැකියාව හම්බ වෙනවා. ඉතින් දැන් ඔබ කල්පනා කරයි තාම ඔයා ඉන්නේ වෙබ් බ්‍රවුසර් එකේනේ.
ඇර ඇප් එකට මොකද උනේ කියලා. හොඳයි අපි ගිහින් බලමු ඒ ඇප් එක කොහෙද තියෙන්නේ කියලා. මම දැන් මේ බ්‍රවුසර් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා මගේ තියෙන සියලු දේවල් ක්ලෝස් කරනවා. දැන් ඔබ හෝම් ස්ක්‍රීන් එකේ ගිහින් බලද්දි ඔබට හොයාගන්න පුළුවන් වෙයි අලුත් ඇප් එකක් එකතු වෙලා තියෙන ඔබේ ෆෝන් එකට දමින්ද දිසානායක කියලා. ඔබ ඒක මත ක්ලික් කරන්න. දැන් බලන්න එක ක්ලික් එකකින් ඔබට හැකියාව හම්බ වෙනවා වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ඔබව ඔටෝමැටිකලි ලොගින් කරලා තියෙන්නේ. ඔබට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔබට කෙලින්ම ඉතාමත් පහසුවෙන් ඔබේ අධ්‍යයන කටයුතු කරගැනීමේ හැකියාව තිබෙනවා.